මෙයන්ඩුවේ කලදසාව නං අන්තිම නරකයි. ඒක එහෙම කියන්න හේතුවක් තියෙනවා. ඒ තමයි ප්‍රාදේශීය සභාව හෝ නගර සභාව හෝ කවුරු හෝ වරදකරු වෙලා නිමල්ලන්ස මුල් ගල තියලා හෝ පාලම හදලා නැතුව හෝ පාලම කඩලා දැම්මයින් පස්සේ විකල්ප පාලමක් දාන්නේ නැතුව හෝ කිලෝමීටර 3ක් ගෙවාගෙන යන්න හෝ හදලා අවසානයේදී මේ තිබුණු පහුර පෙළිලා දරුවෝ මිය ගියා. කින්යාවල එකම යුද පිටියක් බවට පත් වුණා. මන්ත්‍රීවරයාගේ නිවස කුඩු කරලා දැම්මා. ඒ පාලමක් නැතුව දරුවන් බොහොම කාලයක් තිස්සේ මේ පහුරෙන් ගමන් කළා. මේ පහුර දැන් දැම්මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සභාපති කියන බයිලාව ගැහුවට මේ පහුර හා සම්බන්ධයෙන් කතා කරද්දී ඔහුගේත් වරදක් තියෙනවා. කොහොම වුණත් මේ පහුරකින් දරුවන්ට යන්න ඉඩකඩ හදලා දුන්නේ ඇයි? මේක ආරක්ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකළේ මන්ද? පාලම කඩා ඉවත් කරන විටදී ඇයි විකල්ප පාලමක් දරුවන් වෙනුවෙන් හදලා දුන්නේ නැත්තේ ඉස්කෝල යන්න? ඒ වරද මේ දැවැන්ත සමුදායක් වුණු නිලධාරීන්ට දේශපාලන මණ්ඩලයට පැවරෙනවා. මේ සියලු දේත් එක්ක අපි අද මිට සුළු මොහොතකට කලින් ජනාධිපතිතුමා විසින් කල්යාණී රන් පිවිසුම විවෘත කරනු ලැබුවා. එය මෙරට මාර්ග පද්ධතියේ සුවිශේෂී සංදිස්ථානයක් බවට පත්වනවා. ඉඟුරු කඩේ මන්සන්ධිය, වරාය නගර පිවිසුම් මන්සන්ධිය මේ දෙකම සම්බන්ධ කරමින් ක්‍රියාත්මක වෙන මේ ව්‍යාපෘතිය ජයිකා නයාධාර යටතේ බිලියන 41ක මුදලක් වැය කරලා කරපු ව්‍යාපෘතියක්. මේකේ තියෙනවා ලස්සන ලයිට් සිස්ටම් එකක්. ඒ වගේම මන්තිරු 6කට මේක හැදිලා තියෙන්නේ. කැලණිගඟ බොහොම ආරක්ෂා වෙන විදිහට මේ වැඩපිළිවෙල දියත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක අද ජනාධිපතිතුමා, ග්‍රාමාත්‍යතුමා සහ විෂය භාර අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් ජනගත කිරීම කළා. මේ ආණ්ඩුවේ වෙලාව නරකයි කියලා කිව්ව නේද? අද වෙද්දී කල්යාණී රන්මාවත අභිබවා කින්නියා පාලමේ කතාව සමාජය තුළ කතා බහට ලක් වෙන මාතෘකාව බවට පත් වෙලා තියෙනවා. මේ පහුර එදවූ පාර්ශවින දත්තරංගොට අරගෙන හැබැයි මේ දරුවන්ට ආරක්ෂිත වුණු ක්‍රමවේදයක් යටතේ මොකක් හරි පාලමක් හදලා දීලා තිබුණා නම් දරුවන්ට තනියම යන්න එන්න පයින් යන්න එන්න විදියට පාලමක් යම් විදියකින් හදලා දීලා තිබුණා නම් මේ දරුවෝ ටික අදටත් ජීවත් වෙනවා. හැබැයි අපේ රටේ අහිංසක මිනිසුන්ගෙන් ගන්න සල්ලි වලින් අවසානයේදී මිනිස්සුන්ට ප්‍රතිලාභ හම්බෙනවද නැද්ද කියන දේ අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. කින්යාවල පහුරක ගිහිල්ලා ළමයි මැරෙනකොට මෙහි රන්මාවත්වලින් මහා දැවැන්ත පාලම් හැදෙනකොට කල්යාණී රන් පිවිසුම හැදෙනකොට මේ රටේ මිනිස්සුන්ගේ ඔළුවට යන්නේ කල්යාණී රන් පිවිසුම නෙමෙයි මේ වෙලාවේ කින්යාවේ මැරිච්ච දරුවෝ ටික ගැන. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුවට බොහොම නරක කලදසාවක් තියෙනවා කියන්නේ ඒකයි. ඒ කියන්නේ හරියටම මේ රන් පිවිසුම විවෘත කරන්න තියලා ඔන්න මෙන්න කියලා තියෙනකොට තමයි මේ විදිහ සිදුවීමක් නැගෙනහිර පළාතෙන් වාර්තා වෙන්නේ. ඉතින් මෙවැනි තත්ත්වයන් සිදුවීම තුළ සිදුවන්නේ බරපතල ඛේද වාචකයකට අප සියලු දෙනාම ගමන් කිරීමයි. අනෙක් කාරණය තමයි විශේෂයෙන්ම හඳුනා ගත යුතු දේ. ශ්‍රී ලංකාව කියන රාජ්‍යය ගැටෙද්දී විදේශ සංචාරකයන් බොහෝ දෙනෙකුට ඉතාමත්ම සුවිශේෂී රාජ්‍යයක් බවට පත් වුණේ ශ්‍රී ලංකාව. ඒ වගේම ශ්‍රී ලංකාවට උන් බොහෝ සෙයින් ආදරෙයි. අද ජාත්‍යන්තර මාධ්‍ය රසක වාර්තා කර තිබෙනවා මේ පහුරක් පෙරලවීම නිසා දරුවෝ මිය ගිය ප්‍රසිද්ධිය. ඒ වගේම තමයි අලුතින් කැලණි පාලම ඉදිවීම පිළිබඳත් තවත් පැත්තකින් වාර්තා කරලා තියෙනවා. මේ දෙකම දිහා බලනකොට අපිට බොහොම පැහැදිලිව පේනවා අපේ රටේ සල්ලි තියෙන මිනිසුන්ගේ සැප සහ අපේ රටේ දුක් විඳින මිනිසුන්ගේ දුක කොයි තරම්ද කියලා. ඒ නිසා කවදා හරි මේ කියන නරාවලින් මිදෙන්නට නම් සිදුවිය කර යුතු එකම දේ වන්නේ ඉගෙන ගැනීමයි. හරි හැටි ඉගෙනගෙන මේ රටින් නික්ම යන තරමට වඩාත් යහපත්යයි අපි විශ්වාස කරනවා. මේ මොහොතේ පවතින තත්ත්වයන් පිළිබඳ සංසන්දනාත්මකව බලලා ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්න පිළිබඳ කතා කරන නිරවුල් කරගෙන තමන්ගේ සහෝදරයා සහෝදරිය මේ සියලු දේ දෙනා ගැන හිතලා මේ රටින් නික්ම යාම තමයි ඔබට කරන්නට පුළුවන් එකම දේ බවට පත් වෙන්නේ. වෙනදා නම් අපි වීසා පහසුකම් ගැන මේ දේවල් ඇයි මේ නීති විරෝධීව දෙන්නේ මේ වගේ කතා කළා. හැබැයි ඇත්තටම අද රටේ ඉඳලා මේ මිනිස්සු මොනවා කියලා කරන්නද? ඒ නිසා මේ ඉතාමත්ම වටිනා කියන පණිවිඩය අපි ගේන්නේ මේ අහිංසක මිනිස් වෙනුවෙන් සෑම දෙයක් කරන්න. අපි ගුවන් පාලම් ගැන කතා කරා, අපි ජොගින් ට්‍රැක් ගැන කතා කළා, අපි කාලෙක ජිම් දාන්න කතා කළා. හැබැයි අපේ රටේ කල්යාණී රන් පිවිසුම හැදෙනකොට තවත් තැනක පාලමක් නැතිව ගඟේ ගහගෙන ගිහිල්ලා මිනිස්සු මිය ගියා කියන කාරණයත් ඉතිහාසගත වේවි නියතයි.